පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා විසින් පසුගියදා පැවති ජන හමුවකදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් ඊට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් සහ තවත් පාර්ශ්වයක් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා. මෙම පැමිණිල්ල වලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊට අදාළ පරීක්ෂණ පැවැත්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසයි දැනුම් දී තිබුණේ. ඒ අනුව අද පෙරවරු 9:30ට පමණ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. ඔව් අද පැමිණිලි කියලා තියෙනවා අද 9:00ට. ඒක නිසා කටුත්තරයක් ලබා දෙන්නවා. මේක කතා කරමු. මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණෙන අවස්ථාවේදී සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද මන්ත්‍රීවරයා සමග පැමිණ සිටියා. එමෙන්ම සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රසක්ද අශෝක් අබේසිංහ මහතා පැමිණෙන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිටට පැමිණ සිටියා. නායකත්වලවාදී පෝෂණය කර මහා මුලකරුවා ප්‍රධානි අත්අඩංගුවට අරගෙන ඒ ඇයට හදින් නීතිය ක්‍රියාත්මක කිරීම රටේම අපේක්ෂාව රටටත් රටේ ජනතාවට කළ හැකි ලොකුම යුතුකම තමයි මේ ප්‍රහාරයේ මහා මුලකරුවන් එකට බලකිරි වලින් සොයාගෙන වර්තමාන රජයට ඒ වරම ලබා දුන් කණ්ඩායම බලා සිටින අපිත් බලාගෙන මොකද අපිටත් ඕන ම්ලේච්ඡ ප්‍රහාරයට සම්බන්ධ සීලෝ දෙනා ඒ විශ්වාසය දැඩි දනුවම් පමුණුවන්නට ඕන වැරදි කාර්ය රටේ පිළිගැනීමක් නැහැ ඒ දේ සිදු වෙලා තිබෙනවා කොමිෂන් සභා වාර්තාව අර්ධ වාර්තාවක් කියලා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.